රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති වාර්තා කරණය ඉන්ෆෝ නිවුස් ශීර්ෂ පාඨ. රටට සෙත්පතා ජනාධිපති මන්දිරයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්. පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ අගමැති ප්‍රධානත්වයෙන්. විභාගය සමත් ජීවිතය අසමත් තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල උපාධියක්. නිෂ්පාදන පොකුරු ගම්මාන දීප ව්‍යාප්ත වැඩසටහන ඇරඹේ. අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විවෘත කෙරේ. රාජ්‍ය නායකයින්ට විරෝධාර රණවිරුවන්ට රටට සහ ජනතාවට ආශිර්වාදය පළ කරමින් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. නාරාහෙන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනය පැවැත්වුණා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මීට සහභාගී වුණා. වීරකැටිය කසාගල විහාරස්ථානයේ දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ බෙදා දීම පසුගියදා සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුරක්ෂිත හෙටක් දහම් සමාජයක් යන තේමාව යටතේ දහම් අධ්‍යාපනයේ නගා සිටුවීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා. විභාගය සමත් ජීවිතය අසමත් තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීම වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතා සමග නුවර එළිය සඳතැන්නේ පිහිටි ශ්‍රී ලංකා වන විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් මේ වර්ෂයේ උසස් පෙළ සමත් සිසුන්ට මේ වර්ෂය තුළම විශ්වවිද්‍යාල ප්‍රවේශ අනිවාර්යයෙන්ම ලබා දෙන බවත්, ඇතැම් විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලාවලට ඉසෙට් ලකුණුවලට අමතරව පවත්වන වෙනත් ප්‍රායෝගික සහ ලිඛිත පරීක්ෂණ ඉවත් කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීම වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපේක්ෂා කරන බැවින් එම අභිලාෂය ඉටු කිරීම සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල, වරලත් විශ්වවිද්‍යාල මෙන්ම විශ්වවිද්‍යාල විද්‍යායතන ඉදිකිරීම කාර්ය ආරම්භ කර තිබෙන බවද එහිදී ප්‍රකාශ කෙරුණා. නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහනෙහි සමාරම්භය බුත්තල වගුරුවෙල වැව්‍යායේදී සුබ මොහොතින් පසුගියදා ආරම්භ කෙරුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයේ යටතේ කෘෂි අමාත්‍යාංශය කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මගින් දිවයින පුරා මෙම වැඩසටහන් ක්‍රියාත්මක වනවා. මේ යටතේ වැල්දොඩම් වගා කරනු ලබන ගොවීන් සිය දෙනෙකු සඳහා ප්‍රතිපාදන ලබා දීමට නියමිත අතර එක් වැල්දොඩම් වගා කරන ගොවියෙකු සඳහා වතුර පොම්පයක්, විසිරි ජල පද්ධතියක්, වගාවට අවශ්‍ය කණු, කම්බි සහ පළදාව ඇසිරීම සඳහා අවශ්‍ය ප්ලාස්ටික් ඇසුරුම් ලබා දීමට නියමිතයි. මෙහිදී සම්පූර්ණ ව්‍යාපෘතියක් සඳහා එක් ගොවියෙකුට ලක්ෂ 6ක් බැගින් රුපියල් මිලියන 75ක් වැය කිරීමට අපේක්ෂිතයි. මැදගම බැඳියාව ප්‍රදේශයේ අන්නාසි වගා කරන ගොවීන් 200න් පළමු අදියර යටතේ ගොවීන් 50 දෙනෙකු සහ දෙවන අදියර යටතේ ගොවීන් 150ක් වෙනුවෙන් වගාවට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 63ක්. අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විවෘත කිරීම අද අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම් DML බණ්ඩාරනායක මහතාගේ සහ රජයේ ප්‍රත්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමද මෙහිදී රජයේ ප්‍රත්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අතින් සිදු කෙරුණා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා. පාලි ත්‍රිපිටකය, අට්ඨකථා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් බෞද්ධ පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කළ ටැප් පරිගණක අතිපූජ්‍ය මහා සංඝරත්නය 5000ක් ස්වාමින් වහන්සේලා වෙත පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. මෙලෙස ස්වාමින් වහන්සේලා සඳහා බෞද්ධ ග්‍රන්ථ අන්තර්ගත කළ ටැප් පරිගණක යන්ත්‍ර පූජා කිරීමට තීරණය කෙරුණේ ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍ය මාන් කඩවල නන්දරතන ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන්.
පරිගණක ආශ්‍රයෙන් ඉගැන්වීම සඳහා නවීන තාක්ෂණය යටතේ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා කොරියානු රජය හා අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඊ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් සඳහා වන සැලැස්මක් සකස් කර තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අධ්‍යාපන සඳහා කොළඹ නගරයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන හෝමාගම පිටපන ප්‍රදේශය තුළ මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර අවසන් කොට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඌව පළාතේ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පළාතේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම උදෙසා සංවිධානය කෙරුණු මාධ්‍ය හමුවක් ඊයේ දින බදුල්ලේදී පැවැත්වුණා. එම අවස්ථාවේදී පළාත් සභාවේ පිහිටුවීම සඳහා ඌ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කිරීමක් ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා විසින් සිදු කළා. ගාල්ල දිස්ත්‍රික් ඩෙංගු කමිටුව අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. විශේෂයෙන්ම ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ඩෙංගු තත්ත්වය අවදානම් තත්ත්වයකට ලක්ව ඇති නිසා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී යෝජනා වුණා. ගාල්ල දීවර වරාය ආශ්‍රිත කැලිකසල එක්තැන්වීම ප්‍රමුඛ ගැටලුවක් වශයෙන් හඳුනාගෙන ඇති අතර අබල බෝට්ටු සහ අපද්‍රව්‍ය දීවර වරාය ආශ්‍රිත බෙහෙවින් එක්රැස් වීමෙන් අවට ග්‍රාමීය ප්‍රදේශවල ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව මෙහිදී සාකච්ඡා කෙරුණා. තවත් තොරතුරු මීළඟ ඉන්ෆෝ නිවුස් තුලින් බලාපොරොත්තු වන්න.